සිනි බෝතලයේ සිනි කෑවට කෝපයට පත් වෙලා තමන්ගේ අනියම් බිරිඳගේ අවුරුදු 4ක් වයස නොදරුවාට අමාංශ කන්දමින් පහර දුන් කුකුල් චමින්ද මේ දවස්වල සමාජ මාධ්‍ය බොහොම ජනප්‍රියයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හුවමාරු වෙන හාස්‍ය උත්පාදන පෝස්ට් වලත් කුකුල් චමින්දව දැන් හරි හුරු පුරුදු චරිතයක් බවට පත් වෙලා. කුකුල් චමින්ද ගැන මෑතක ඇහුණු පුවත වුණේ කුකුල් චමින්දට බන්ධනාගාර රැඳවියන් විසින් පහර දීමක් සිදු කරලා තියෙනවා. මේ පහර දීම අතිශය දරුණු සහ ඔහුට මේ නිසාම අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරපු කුකුල් චමින්දට ප්‍රතිකාර කිරීම ආරම්භ කරා කියලත් රෝහල් ප්‍රකාශකයෙක් කියලා තියෙනවා. කාන්තාවන්ට සහ මත්පැනට දැඩි ලොල් වෙච්ච කුකුල් චමින්ද හෙවත් වැලියොය හංසවිල පදිංචි M.K. චමින්ද මේ විදිහට බන්ධනාකාර රැඳවියන්ගේ බඩ කට පුරා පහර කා තිබුණා. එක අතකින් මේක කෙනෙක්ට සාධාරණීකරණය කරන්නත් පුළුවන්, තවත් පිරිසක් මේක නොකළ යුත්තක් බවටත් සමාජ මාධ්‍යයේ අදහස් දක්වලා තිබුණා. කොහොම වුණත් ඒක සාධාරණීකරණය කරන පිරිස මීට ඉහත සමාජ මාධ්‍ය හුවමාරු වුණ වීඩියෝව ගැනත් බොහෝ දේ කියලා තිබුණා. විශේෂයෙන්ම තමන්ගේ අනියම් බිරිඳගේ අවුරුදු 4ක් වයස නොදරුවාට ඒ කුඩා දියණියට වත්කවන අතරතුර උඩින් වීසිවි ගොස් බිම වැටෙන්න ඉතාමත් අමානුෂික විදිහට කුකුල් චමින්ද පහර දෙනවා. මේ වැඩිමහල් දරුවෙක් විසින් තමයි මේක වීඩියෝගත කරලා සමාජ මාධ්‍යයට මුදා හරින්නේ. මේ සියලු දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වෙන්න පටන් ගත්තා. මේක සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමග පොලිසිය මේ ගැන හොයන්න පටන් ගත්තා. එතකොට කුකුල් චමින්ද තමන්ගේ අනියම් බිරිඳවරු දෙන්නත් එක්කම පුල්මුඩේ ප්‍රදේශයට පලා ගොස් තිබුණා. ඒ මේ පහර කෑමට ලක්වුණු දියණියවත් අරගෙනමයි. පසුගිය පස්වනදා තමයි කුකුල් චමින්දව අත්අඩංගුවට ගන්නේ. පසුගිය පස්වනදා රාත්‍රී අනුරාධපුර බන්ධනාගාරයට ඔහුව අරන්ගවිල්ල තිබුණා. ඒ විදිහට රදවා තැබූ සැකකරු පසුදා තුවාල වී සිටින අයුරු බන්ධනාගාර නිලධාරීන් දැකලා තියෙනවා. ඒ වෙලාවේ තමයි තමුන්ට මොකද වුනේ කියලා බන්ධනාගාර නිලධාරීන් කුකුල් චමින්දගෙන් අහලා තිබුණා. ඒ වෙලාවේ කුකුල් චමින්ද කියලා තියෙන්නේ නාදුනන පිරිසක් ඇවිල්ලා තමන්ට අම්බානික ගහපු බවක් නැත්තම් තමන්ට පහර දුන් බව කුකුල් චමින්ද නිලධාරීන් හමුවේ කියා තිබෙනවා. කොහොමවත් කුකුල් චමින්දව ඒ අවස්ථාවේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි බන්ධනාගාර ප්‍රකාශකෙක් සඳහන් කළේ. හැබැයි හිතන තරම් සැකකරුගේ තත්ත්වය බරපතල නැහැ. ඒ වගේම ගිනි අවි සහිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු සිටින බවත් බන්ධනාගාර ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. මේ අතුරේ වැලියෝ ප්‍රදේශයේ මේ පහර දීමට ලක්වුණු දරුවාගේ වීඩියෝව සමාජගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති TCS ධනපාල මහත්මයාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ ළමා ආරක්ෂණ සන්ධානය විසින් ධනපාල මහතා ඇතුළු සෙසු නිලධාරීන් පොලිස්පතිවරයා විසින් නිකුත් කළ අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට අදාළව නියෝග උල්ලංඝනය කර ඇති බව මේ ලිපියේ සඳහන් වෙනවා. කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගත් අවස්ථාව වීඩියෝ කරලා ජ්‍යෙෂ්ඨ පොලිස්පති TCA ධනපාල මහත්මයා සිය පෞද්ගලික Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය කරලා තිබුණා. දරුවාගේ මුහුණත් මේ වීඩියෝවේ පේනවා. ඒ වගේම දරුවා වඩාගෙන සිටින නිලධාරියා සහ රූගත කරන නිලධාරියා දරුවාගේ යහපත උදෙසා ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්මයේ උල්ලංඝනය කරලා තියෙනවා කියලා ළමා ආරක්ෂණ සන්ධානය පෙන්වා දෙනවා. මේ ලිපියත් අපි මේ වීඩියෝ එකේ පළ කරනවා.